නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා. නෙත්තිප්‍රකරණය නුවණැතියන් ශ්‍රී සද්ධර්මයට පමුණුවන අසිරිමත් පොත් වහන්සේ. සංඝා වාරෝ කෙටියෙන් දැක්වීම. 1. ලෝකපාලක දෙවියන් බඹුන් සහිත ලෝක සත්වයෝ යම් බුදුරජාණන් වහන්සේ නමකට පුදද්ද ඒ නරෝත්තමයන් වහන්සේගේ උතුම් බුදු සසුන නුවණැතියන් විසින් අවබෝධ කළ යුත්තේය. 2. භාග්‍යවතුන් වහන්සේගේ සූත්‍ර දේශනාව 12 පදයකින් යුක්තය. ඒ සියලු බුද්ධ වචන ව්‍යංජන වශයෙන් හා අර්ථ වශයෙන් යුක්තය. අර්ථය කුමක්ද ව්‍යංජනයේ කුමක්ද කියා ඒ දෙකම දත යුත්තේය. 3. මෙම ධර්ම විග්‍රහය තුළින් ධර්මයේ වෙත රැගෙන යාම් හෙවත් හාරයන් 16කින් යුක්ත කොට ක්‍රම හෙවත් ණය 5කින් යුක්ත කොට මුල්පද 18කින් යුක්ත කොට මහා කච්චායන මහරහතන් වහන්සේ විසින් වදාරණ ලදි. 4. සූත්‍ර දේශනාව වටහා ගැනීම පිණිස ධර්මයේ වෙත රැගෙන යාම් 16ක් ව්‍යංජන විමසීමත් උදව් වේ. සූත්‍රයේ අර්ථ වටහා ගැනීමට ක්‍රම හෙවත් ණය 3කින් උදව් වේ. මෙසේ ධර්මයේ වෙත රැගෙන යාම් ව්‍යංජන විමසීම් හා තුන් වැදෑරුම් ණය ක්‍රමයේ යන දෙක ඇතුළත් වේ. යම් පරිදි සූත්‍ර දේශනා ඇද්ද ඒට අනුරූප කොට සූත්‍රය පවසනු ලැබේ. 5. යම් සූත්‍ර දේශනාවක් ඇද්ද ඒ දේශනාවෙන් මතුවන යම් අර්ථයකුත් ඇද්ද මේ දෙකම හොඳින් දැනගත යුත්තේය. එහිලා මේ අනුපිළිවෙලයි. එනම් සූත්‍ර දේශනාව තුළින් නවාංග ශාස්ත්‍රු ශාසනය සෙවීමයි.